අයිබෝන් මචං මේ වීඩියෝ කරන්නේ විශේෂ කාරණාවක් වගකීමක් එක්ක ඔබට කියන්න මේ වෙද්දී අපි ආරම්භ කරලා තියෙන සාමකාමී අරගලය දැන් මාසිකට වැඩි මේ සාමකාමී අරගලයේ අරගලය ආදරය මුල් කරගෙන නිර්මාණය වෙච්ච මේ අරගලය මේ වෙද්දී කණ්ඩායම් කිහිපයක් විසින් වෙන පැත්තකට අරගෙන යනවා ඒක බොහොම වගකීමෙන් ඔබට කියන්න ඕනේ යම්කිසි දේශපාලන කණ්ඩායම් ඉන්නවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා ඊට අමතරව හොරු මංකොල්ල කාර්යෝ ඒ වගේම කුඩු කාර්යෝ ඒ වගේම පුද්ගලික පලිගැනීම් තියෙන මිනිස්සු සහ මිනිස්සේ කාලය ඇඳලා ජීවත් වෙනවා බලන් ඉන්න බැරි ඊර්ෂියාකාර කුහකයෝ මේක ඇතුළට සම්බන්ධ වෙලා ඉන්නවා සමහරු බීමතින් මේ අරගලයට එක්ක ඒක අපි ඇස් දෙකෙන්ම දැකපු කාරණාවක් බීලා කෙලින් ඉන්න බැරි මිනිස්සු මේ අරගලයට එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා අරගලයට මුවා වෙලා තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් පුද්ගලික ඇජෙන්ඩාස් උන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා මචං මේකට අහු වෙන්නම එපා මේකට අහු වෙන්නම එපා මචං අපේ අරගලයේ තේමාව මොකද්ද? ගෝටා ගෝ හෝම්, මහින්ද ගෝ හෝම්. දේශපාලන පක්ෂ විගණන ඉලක්ක කරන්න. හොරකම් කරපු සල්ලි ටික දෙන්න. මේවා තමයි අපේ තියෙන තේමා, මේවා තමයි අපේ තියෙන සටන් පාඨ. දැන් අපි මේ එතෙන්ටද යන්නේ? අපි මොකද්ද මේ කරමින් පවතින්නේ? දේපොළ ගිනි තියනවා, කුඩු කරනවා, දේශපාලඥයව පැත්තකින් තියමු. කිසිම දේශපාලන පදමන පදනමක් නැති, පසුබිමක් නැති, අසරණ මිනිස්සුන්ගේ ව්‍යාපාරික ස්ථාන ගෙවල් කුඩු කරලා, වාහන කුඩු කරලා, ගිනි තියලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේකද මේ අපි කරපු සාමයේ අරගලය? අපේ තේමාවන් මොනවාද? අපි දැන් මේ කොහෙටද යන්නේ? මචං මතක තියාගන්න ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් කීපයක් මම අර කලින් සඳහන් කළා වගේ කණ්ඩායම් කීපයක් අපේ මේ සාමයේ අරගලය ආදරය අරගලය වෙන පැත්තකට අරගෙන යමින් පවතිනවා මේකට අහු වෙන්න මේපා මචං පොලිසිය සහ හමුදාව මේකට මැදිහත් වෙන්නේ නැහැ ඕනුත් බලාගෙන ඉන්න උඹලා ඕන දෙයක් කරගනින්නලා කියලා මචං මේක සමනය කරන්න පුළුවන් සාමයේ අරගලයේ ඉන්න අපිටම පමණයි. අපි සාමයෙන් ආදරයෙන් උද්ඝෝෂණේ අරගලයේ කරනකොට එතෙන්ට එකෙක් දෙන්නෙක් හරි කණ්ඩායමක් හරි බීමතින් හරි ඇවිල්ලා කඩු පොළු අරගෙන ඇවිල්ලා අරක කඩපියව් මේක කඩපියව් අරුට ගහපියව් මූට ගහපියව් මේක ගිනි තියපියව් මේක විනාශ කරපියව් කියලා කියනවා නම් මචං එතන තියෙන්නේ සාමයේ අරගලයේවත් ආදරයේ අරගලයේවත් නොවන බව බල හොඳට මතක තියාගන්න එතන තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍රයන් පමණයි. ඒ නිසා මචං අපි බොහොම සාමකාමීව ආදරේ සාමයේ අරගලයක් අරගෙන ආවා. ඒ අරගලයේ තේමාවන් වෙනස් වෙන්න දෙන්න එපා. අද උඹලා මේවා ගිනි තියනවා විනාශ කරන මන්දක මල්වානේ ගෙදරට ගිනි තියනවා යකෝ. ඒවා කවදා හරි විගණනයට ලක් කරලා වත්කම් පෙන්නනකොට අපිට ආණ්ඩුවට උරුම කරගන්න තියෙන දේවල්, අපිට සල්ලි කරගන්න තියෙන දේවල්, ආර්ථික වශයෙන් බිඳුවටම වැටලා ඉන්නකොට තම දේශපාලඥයන්ට තමන්ගේ වත්කම් ටික ඔප්පු කරගන්න බැරි වුණොත් මේවා රජයට අරගෙන සල්ලි කරගන්න තියෙන දේවල් උඹලා මේ ගිනි තියලා විනාශ කරන්නේ. පොඩ්ඩක් තේරුම් ගනින්න මොකද්ද මේ අරගලයක් කියන්නේ කියන එක. මේක අපි නොදැනුවත්වම 88 89 ට යනවා. 88 89 කාලේ යම්කිසි ආර්ථික ශක්තියක් රටකට තිබුණා. හැබැයි අද අපි ආර්ථික වශයෙන් බිඳුවයි බංකොලොත්. මේ වගේ අවස්ථාවක මේ වගේ භීෂණයක් නිර්මාණය වුණොත් බලට අපිට මොකද්ද වෙන්නේ කියන එක, අපේ දරුවන්ට මොකද්ද වෙන්නේ කියන එක, අපේ රටේ අනාගතයට මොකද්ද වෙන්නේ කියන එක උඹලා කල්පනා කරලා බලපල්ලා දෙපාරක්. පොල් අතට ගන්න කලින්, යකඩ මුගුරු අතට ගන්න කලින්, ඔව් අපිට ගැහුවා. අපි එතන හිටියා. අපි මේ ප්‍රශ්නේ අතෑරියා. එතනින් ඉවරයි ඒක. මේක තව දුරටත් අරගෙන යන්න එපා. මේක මෙතනින් නවත්තන්න. බලගින් මචං අත් දෙක වැඳලා, කකුල් දෙක වැඳලා ඉල්ලන්නේ. මෙතනින් එහාට මේක ගෙනියන්න එපා. මේ ප්‍රචණ්ඩත්වය එපා සාමයේ අරගලයට. සාමයේ ආදරය මුල්ුණාම ඇති මේ අරගලයට. අපිට දිනන්න තව මචං හරිම දිනුම් කණුව ළඟ අපි ඉන්නකොට. අපි මොකද්ද මේ කරන වැඩේ? එනිසා බලගින් මචං අවසාන වශයෙන් උත් බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඳලා ඉල්ලනවා. මේ ප්‍රචණ්ඩත්වය මෙතනින් නවත්තන්න මචං. ප්‍රචණ්ඩත්වය මෙතනින් නවත්තන්න. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.